Lollipop essay review channel lekata oyalama saatharayen piligannawa love scenery drama eke pasuwen kotisath aragena aawa kalin kotisedi binniyuge gederata Liang Chen navith hitiyane eth ayita lujinda innawa kiwwa nisa hama tanama uwa balala ohu nathi hinda binniyu ekka katha karamin inna atharethe lujin gedera giyen kaemakata oni karana dewal aragena aawahama aye lujinwa dakala langata duwagena inne godak satutin wageema lujin binniyuwa kaema hadanna කියලා කිචන් එක ඇතුළට යවනවා. ඉතින් ඔහු ලියන් චෙන් එක්ක කතා කරමින් ඉන්නකොට ලියන් චෙන්ට ජියායුන් ඔහුගේ බර්ත්ඩේ එකට කතා කරපු සිදුවීම කියන්න ගන්නවා. ඉතින් දෙසැම්බර් 24 තියෙනවා කිව්වහම ක්‍රිස්මස් එකට කලින් දවස නිසා ලූජිට දෙන්නට ඉතා එකට ඉන්න ලැබෙන්නේ නැති එකට ටිකක් අවුල් ගියාම ලියන් චෙන්ටද ඒ දවස ගැන එතකොට තමයි මතක් වෙන්නේ. ඉතින් ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්න තියෙන පළවෙනි දවස නිසා බර්ත්ඩේ එකත් මගහරින්න බෑ කියන්නේ ජියායුන්ට එනවා කියලා පොරොන්දුන නිසා. ලූජින් ඒ ගැන එච්චර කනක් ගන්නේ නැතුව ඔහුට දෙන්න තෑග්ගක් තෝරමු කියන්නේ. ඉතින් දෙන්න ලඟ වෙලා තෑගි තෝරමින් ඉත්තේ බින්නු මේ සිදුවීම දැකලා ළඟට ඇවි මොනවද කරන්නේ ඇහුවාම මතක් වෙන්නේ ඌට FAI එක ගැන කිව්වේ නැණි කියලා. ඉතින් ලියන් චෙන්ගේ අතින් ලූජින් අල්ලගෙන පෙන්නුවාම ඌ මුකුත් අහන්නේ නැති වුණාම ප්‍රශ්නයක් නැද්ද කියලා අහනකොට දෙන්නවම එළියට දාලා දොර වහ ගන්නවා. ඊට පස්සේ දෙන්න කරන්නේ මූවි එකක් බලන්න හෝල් එකට යන එක. ඉතින් අනිත් අයට පේන්නේ නැති වෙන්න ලියන් චෙන් කැප් එකක් දාගෙන හෝල් එකට එන්නේ. ඉතින් දෙන්න ෆිල්ම් එක බලන අතරේදී එකිනෙකාගේ මූණ දිහා හොරෙන් බලමින් අතින් අල්ලගෙන මූවි එක බලද්දී ෆිල්ම් එකේ ඉන්න ලියුමෝයන් හුරතල් කියලායි කිව්වහම ලූජින්ට ඉරිසියා හිතෙලා ඔහුත් හුරතල් කියලා කියනවා. ඉතින් ඇය එහෙම කියන්නේ ඔහුත් ලියුමෝයන් වගේ කිව්ව නිසා ඔහුත් හුරතල් කියලා. ඊට පස්සේ ඇයගේ පැත්තට හැරිලා හුරතල් විදියට ඇඩ් කරන්න ගත්තාම ඇයට ලැජ්ජාවට හිනාවක් දෙනවා. ඒ වගේම මූණ ඇති දෙයක් පිහදාන්න ගත්තාමත් ඒක ලැජ්ජ හිතනවා. ලියන් චෙන් ගෙදර යද්දී ලියු මෝයන් ගැන කියනකොට ලූජින් නිරසියාවෙන් සතුටක් නැහැ කියන්නේ වෙන පිරිමින්ම වර්ණනා කරන්න ගන්න නිසා. ඒ වගේම ක්‍රිස්මස් දවසේ රෑ තනියම සමරන්න වෙන එකට දුක් වෙද්දී බර්ත්ඩේ පාටි එකෙන් ඉක්මනටම එන්නම් කිව්වහම ඔහු ඇයව ගන්න එතනට එන්නම් කියද්දී ලියන් චෙන් ගොඩක් සතුටු වෙනවා. ඔන්න බර්ත්ඩේ පාටි එක පෙන්නන්නේ. හැබැයි පාටි එකක් තියෙනවා කිව්වත් ජියායුන් ඇයට විතරක් ලබා දෙන සංග්‍රහයක් විතරයි එතන තියෙන්නේ. ඔය අතරෙදි ලූජින්ද ඇයව ගන්න ඕනේ නිසා ලෑස්ති වෙලා එළියට යන්න හදනකොට ජෝජෝ ඩේටින් එකකටද යන්න හදන්නේ කියලා ඇහුවාම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ක්‍රිස්මස් එක සමරන්න යනවා කිව්ව ගමන් ඔහු කල්පල වෙනවා. ඉතින් ඔහු ගියාට පස්සේ ජෝජෝ කල්පනා කරන්නේ කොහොමද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ හැමෝටම ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඉන්නවනේ කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ලියන් චෙන් අනිත්යි ජියායුන්ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඒ කියලා බලන් ඉත්තේ එයාලා එන්නේ නැති වෙයි කියලා ජියායුන් කේක් එක ඇයත් එක්ක කපන්න ගන්නවා. ඉතින් ලියන් චෙන්ට ටිකක් අමුත්තක්ද දැනෙනවා ඇයට විතරක් සංග්‍රහ කරන නිසා. ඒ වගේම ජියායුන් මෙච්චර හිතේ හංගන් හිටපු කැමැත්තද ඇයට කියන්න අමතක කරන්නේ නැහැ. ඒත් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා දැනටමත් ඇයි කෙනෙක්ට ආදරයෙන් බැඳිලා ඉන්න නිසා. මේ අතරේදී ලූජින් ඇයව එක්කගෙන යන්න මග බලාගෙන ඉන්න අතරේදී ඇය ජියායුන්ගේ සංග්‍රහය අතහැරලා ලූජින් හොයාගෙන එනවා. ඊට පස්සේ පෙන්නන්නේ ජියායුන් කේක් කෑල්ල ඇතුලේ ඇයට දෙන්න රින් එකක්ද දාලා තිබිලා තියෙනවා. ඉතින් ඔහු ඇයව මුණ ගැහුණ පළවෙනි දවසේ ඉඳලා තමයි ඇයි ගැන කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම ඔහු පළවෙනි පාර කැමැත්ත කියන්නේ එනකොට ඇය වෙන කෙනෙක්ට ආදරය කරන්න අරගෙන නිසා අවස්ථාව මග ඇරිලා තියෙනවා. ලූජින් ලියන් චෙන්ම මුණ ගැහුණාම ඇයට ක්‍රිස්මස් එක වෙනුවෙන් ඇපල් ගෙඩියක් දෙන්නකොට මේක වෙනුවෙන් ඇය එනකම් බලාගෙන හිටියේ කියලා අහන්නේ. ඔහු ඔව් කියලා පිළිතුරු දීලා ඇයගේ සීතල උණ කම්බුලට අත් එක තියලා උණුසුම් කරනවා. ඉතින් දෙන්න හිතාරෑ එකට නගරේ ඇවිදින්න ගන්නවා වගේම කෙනෙක් සින්දු කියනවා දැක්කලා ලියන් චෙන්ටද ඒ ගීතේ ගායනා කරන්න ඕනි කියලා අවස්ථාවක් අරන් දුන්නාම ඇයගේ කටහඬ කට්ටිය අඳුරගෙන පස්සෙන් එන්නත් ගත්තාම දෙන්නම එතනින් පැනලා දුවන්න ගන්නේ. ඊට පස්සේ දෙන්න එක්තරා තැනකට ගිහින් අර බොක්ස් ඇඩති ඩෝල් ඉන්නව දකිනවා. ඒ වගේම ලූජෙන් ඔහුගේ කටහඬ යොදවලා සින්දුවක් රෙකෝඩ් කරලා ඩෝල්ට එකතු කරලා තියෙනවා දැක්කලා ඔහුගේ ගායනය නම් හරිම භයානකයි කියලා හිනා වෙන්නේ. ඒත් ඇයකට ස්තුති කළාම ඔහු ඇයට ස්තුති කිරීම වෙනුවට කිස් එකක් ඉල්ලද්දී ඇය කමුලට කිස් එකක් දෙනවා. ඊළඟට පෙන්නන්නේ පහුවදා ඇය අර ඩෝල්ගේ සින්දුව අහන ගමන් ඉන්නකොට කේකේ ඇවිත් ඒ කාගෙද සින්දුව කියලා
හරිම භයානක ගායනයක් කියලා කියනවා. ඒත් ලියන් චෙන්ට නම් ඒක ලස්සනයි කියන්නේ. කැම්පස් එකට යන ලූජින් දිහා හැමෝම අමුතු විදිහට බලන්න ගන්නවා. ඉතින් ඔහුටත් හිතාගන්න බෑ මොන හේතුවකට ඒ විදිහට බලනවද කියලා. ඔය අතරෙදි ලියන් චෙන් දකින්නේ හැමෝම ඇගේ රොක් සින්දුව විවේචනය කරලා සෝෂල් මීඩියා එකේ එක එක දේවල් දාලා තියෙනවා. ඉතින් ඇයිද ඒකට නම් දුක හිතෙනවා? කවුරුත් ඇයට හොඳ දෙයක් කියලා නැති හින්දා. ඊළඟට පෙන්නන්නේ ලූජින් දකිනවා කැම්පස් එකේ බැනි එකක් දාලා තියෙනවා. අවුරුදු 23ක් වයසෙදී තනිකඩ කමින් ඉවත් වුණ එකට සුබ පැතුම් ලූජින් කියලා. ඉතින් ඔහු ලැජ්ජාවෙන් එතනින් යනවා. වගේම ඔය අතරේදි මේ ගැන ලූජින්ගේ යාළුවෝ පෝස්ට් එකක් දාලා තිබිලා ඒක ලියන් චෙන්ද දැකලා බලන් ඉන්නවා. කොහොම හරි ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට ලියන් චෙන්ගේ නමත් ඇදිලා තියෙනවා එතා උත්සවයේ තවසේ පින්තූරේද දාලා. ඒක දැකලා ලියන් චෙන් මොකුත් නොකිය හිටියේ කේකේ අහන්නේ ඔහු ඇත්තටම ලියන් චෙන්ගේ බොයෆ්‍රෙන්ඩ්ද කියලා. එතකොට මැනේජර් ඊෂින්ද කලබල වෙනවා. ඉතින් ලියන් චෙන් ඊෂින්ද කියන්නේ ඇයිද FIR එකක් ලූජින් එක්ක තියෙනවා කියලා. ඉතින් මේ තාපු දේවල් එක්ක ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා ඇයිද හිතෙන්නේ. මැනේජර් ඊෂින් සීරියස් විදියට මුණ හදාගෙන මේ පැතිරිලා යන කටකතා එච්චර දුර දිග යන්නේ නැහැ කියන්නේ. ඒක පාරටමයි hina වෙමින් අහන්නේ ඔහු එයාලට කවදද හඳුන්වලා දෙන්නේ කියලා. ඊට පස්සේ තමයි ලියන් චෙන්ගේ මූණටත් hinaවක් එන්නේ. මේ අතරේදි ලූජින් යාළුවෝ තුන්දෙනාට දඬුවම් දීලා තියෙනවා මේ කතාව ප්‍රසිද්ධ කළ එකට. ඒ තුන්දෙනා නම් කියන්නේ ලූජින් ෆේමින් ඉදිරියේ නින්දා විඳිනවා බලන් ඉන්න බැරි වුණ නිසා ලූජින්ටත් කෙල්ලෙක් ඉන්නවා කියලා අදහස් කළේ කියලා. කොහොමහරි ලූජින් උන දෙයට ලියන් චෙන්ට කෝල් කරලා සමාව ඉල්ලනවා. ඒත් ඇයි නම් ලූජින්ගේ යාළුවන්ගේ වැඩ ගැන ඒ තරම් ගණන් ගන්නේ නැහැ කියන්නේ. ඒ වගේම දෙන්නගේ සම්බන්ධය බින්නියෝ දැනගත්ත නිසා ඔහුට සංග්‍රහයක්ද ඕන කියලා තිබුණ හින්දා අද රෑට ඒක තියෙනවා කියලා කිව්වහම ලූජින් ඇයිගේ ගෙදර එන්නම් කියනවා. වගේම යාළුවන් තුන්දෙනාට දඬුවම්ද නතර කරලා දානවා ලියන් චෙන් මේ තුන්දෙනාගේ වැඩ ගැන එච්චර හිතුවේ නැති නිසා. ඔන්න බින්නියෝ ලියන් චෙන්ගේ ගෙදරට කලින්ම ඇවිත් ඉඳලා පරණ පින්තූර වගේක් බලද්දී ශංෂන් ඇයිගේ කලින් බොයෆ්‍රෙන්ඩ් එක ඉන්න පින්තූරයක් අහම්බෙන් දැකලා ලූජින් එනකොටම අරංගාව කෑම ටිකක් අරගෙන තරහින් පිට වෙලා යන්නේ. ඔන්න ඊළඟට පෙන්නන්නේ අර ලෑන්සි එක්ක ලියන් චෙන්ට තියෙන තරගේ පවත්වන දවසේ එනවා. ඉතින් දෙන්නම ඉස්සරහට මුණ ගැහුණාම ලෑන්සි ඇයව නවත්තලා කියන්නේ රෝ කීතයක් කරන්නේ ඇයි මේකෙන් ඇයව වෙනස් කරන්න උත්සාහ කරලා මේ තරගේ සමුගැනීමේ කොන්සර්ට් එකක් කරන්න දහදන්නේ කියලා. ඊට පස්සේ ලියන් චෙන් කියන්නේ ස්ටේජ් එකට ආවේ මාන්සි වෙලා නිසා ගායනයට විතරක් අවධානය දෙන්න කියලා. ලියන් චෙන් තරගයට කලින් ගොඩක් කලබලෙන් ඉන්නේ. ඉතින් ලූජින්ත් කලබලයිද ආත්තේ ඇයි කලබලයක් නෑ කිව්වහම ලූජින් නම් කලබල ගතියෙන් ඉන්නේ කියනවා. මේ අතරේදී ලූජින් බින්නියෝ එක්ක තරගය බලන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න සංගීත ලෝලින්ගේ ආගමනය කියන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ගායිකාවෝ දෙන්නව ස්ටේජ් එකට ගෙන්නලා. ඉතින් ලියන් චෙන් ස්ටේජ් එකට එද්දී ලූජින් නම් සතුටින් කෑ ගහනවත් එක්ක. ඊට පස්සේ දෙන්නට ලියුම් කවර දෙකක් දෙනවා. ඉතින් මේ දෙකෙන් කවුද මුලින්ම තරග කරන්නේ කියලා තෝරගන්න හදනකොට ලෑන්ෂි ඇයට ලැබුණු ලියුම් කවරය හොරෙන් බලලා ලියන් චෙන් එක්ක කවර මාරු කරගන්න ඕනේ කියන්නේ. ඉතින් අධ්‍යක්ෂක මණ්ඩලයේ කැමැත්ත අනුව වැඩේ කරන්න ගන්නේ. ඒ අනුව මුලින්ම ලෑන්ෂිට තරග වදින්න ලැබෙන්නේ අංක එක ඇරිලා පාගත්ත නිසා. ඉතින් ලියන් චෙන්ට අංක දෙක ලැබුණ එකට බින්නියෝ හා ලූජින් කැමති වෙනවා. මේ නිසා බින්නියෝ මගේ ලියන් චෙන් වාසනාවන්තයි කියද්දී ලූජින් තට්ටුවක් තාලා කියන්නේ ඔයාගේ වෙන්නේ කොහොමද? එයා මගේනේ කියලා. ඉතින් ඒකටත් එන්න රණ්ඩු වෙන්න ගන්නවා. ඔන්න ඊළඟට පෙන්නන්නේ අර ලෑන්ෂි එයාගේ ගීතේ ගායනා කරනවා. ඔය අතරෙදි කේකේ ඊෂිත කියන්නේ ලෑන්ෂි හොඳට කරනවා කියලා. එතකොට ඊෂින් තරහින් බලාගෙන ඉන්නේ ලියන් චෙන්ට අප්සෙට් යන නිසා. ඉතින් ලියන් චෙන් කරන්නේ ඇයට ලෑන්ෂිගේ සින්දු අහන්න බැරි වෙන විදියට කන් දෙක ආවරණය කරගන්න එක. ලෑන්ෂිගේ පර්ෆෝමන්ස් එක ඉවරුණාට පස්සේ දැන් ලියන් චෙන්ගේ පර්ෆෝමන්ස් එක තියෙන නිසා බින්නියෝ කලබලයෙන් එහාට මෙහාට යද්දී ලූජින් ලියන් චෙන්ට මැසේජ් එකක් දානවා වැඩේ හරියට කරගන්න කියලා. ඔන්න යනුව ලියන් චෙන්ගේ රොක් සින්දුව පටන් ගන්නවා. ඉතින් වැඩේ හොඳටම යනකොට මගදී එකපාරටම මයික් එකේ සද්දේ නැති වෙලා යන්න අර ගන්නවා. ඉතින් හැමෝම කලබල වෙලා බලන්න
කියන්නේ මොකද උනේ කියලා. ඒ අතරේදී ආයේ ෆෑන්ස්ලා ඇයට වැඩේ කරන්න පුළුවන් කියලා කෑගහද්දී ලියන්චෙන් গিitar එක ප්ලේ කරලා ආයි වැඩේ පටන් ගන්නවා. ඉතින් අන්තිමටම වැඩේ හොඳටම වුණාම හැමෝම ඒකෙන් සතුටු වෙන්නේ. ලියන්චෙන් රෙස්ට් රූම් එකට සතුටින් ආවහම කේකේ සතුටින් කියන්නේ ප්‍රේක්ෂකයෝ පුදුම වෙලා බලාගෙන හිටියේ කියලා. ඒ වගේමයි গিitar එකෙන් දාපු වැඩ කෑල්ලට ඊෂින් ගොඩක්ම සතුටු වෙනවා. ඉතින් ලූජින්ට කතා කරලා ඇයිගේ පර්ෆෝමන්ස් එක ගැන අහන්නමතක කරන්නේ නැහැ. එතකොට කේකේ හා ඊෂින් hina වෙමින් ඇයිදහා බලාගෙන ඉන්නේ. ඔන්න තරඟ අවසාන ප්‍රතිඵලය කියන්න ගන්නවා. ඉතින් ලියන්චෙන් තරඟේ තින්නාම බින්යු හා ලූජින් පුදුම සතුටක් ලබන්නේ. ලෑන්චි ලියන්චෙන්ව වැළඳගෙන කියන්නේ අද ලියන්චෙන් හොඳට වැඩේ කළා, කවදාහරි දවසක ඇයට වඩා ඉදිරියට එනවා කියලා. ඊට පස්සේ ලියන්චෙන් තරඟේ ජයග්‍රහණයේ සම්මානය ගන්නකොට ලූජින් හා බින්යු පාටි එකක් දාන්න ඕනි කියද්දී බින්යු එක දෙනවා කියන්නේ. ඔන්න දැන් ආයියයි ගැන කතා වෙන්න අරගෙන තියෙනවා රොක් ගීතයකින් ඉදිරියට ආව නිසා. ඉතින් අධ්‍යක්ෂකමා ඇයි රොක් ගීතයකින් ඉදිරියට තනගයට එනවා කියද්දී මුලදී අධිමති කළ නිසා ඇයි ටික පාරටම කැමති වුණ හේතුව අහද්දී ලියන්චෙන් කැම්පස් කාලේදී රොක් ගීතයක් කරන වීඩියෝ එකක් ශංශන් දුන්න කියනවා. ඉතින් ඇයිගේ කැම්පස් කාලේ මිතුරිය නිසා අධ්‍යක්ෂකමා කියන්නේ ඇයට කතා කරන්න කියලා. ඒ අනුව ලියන්චෙන් පහුවදා උදෙන්ම ශංශන්ව බලන්නේ. ඉතින් ලියන්චෙන් පාටි එකත් ලෑස්ති කරනවා කියලා ඇයිටද ඒකට ආරාධනා කරනවා. ඒ අනුව ශංශන්වත් එක්කගෙනම බින්යුගේ ගෙදරට යනවා. ඉතින් බින්යු නම් ඇයට ගොඩක් කැමති නිසා ඇයට කන්න දේවල් ගොඩක් ළඟට ගෙනත් දෙන්නේ. ඊළඟට පෙන්නන්නේ ජියායුන් හා ලූජින් එකටම බින්යුගේ ගේ ළඟට ඇවිත් ඉඳලා හම්බ වෙනවා. ඉතින් ජියායුන් ලූජින්ට දොරට ගහන්න අවස්ථාව දුන්නාම ලියන්චෙන් ඇවිත් තමයි දොර අරින්නේ. ඉතින් දෙන්නම ගේ ඇතුළට ආවහම ශංශන් ලූජින්ව කලින් දැකලා නැති නිසා ඔහු ගැන අහද්දී ලියන්චෙන් ලූජින්ව ඇයගේ බොයෆ්‍රෙන්ඩ් විදියට හඳුන්වලා දෙනවා. ඊළඟට පිරිමි කට්ටිය කිචන් එකට කෑම හදන්න ගිය අතරේදී ලියන්චෙන් අධ්‍යක්ෂකමාට වීඩියෝ එක ශංශන් පෙන්නලා තිබුණේකට ස්තුති කරනවා. කිචන් එකේ ජියායුන් හා ලූජින් ඉන්නකොට ජියායුන් උපදෙස් වගේක් දෙනවා. ලූජින් අනාගතයේදී කෑම හැදුවොත් කෑම වලට පාස්ලි එකතු කරන්න එපා. ලියන්චෙන්ගේ උගුරට සැරවැඩි වගේම ඇය කන්න කැමති කියලා. ඉතින් ඒකට ඔහු ස්තුති කරනවා වගේම ලියන්චෙන්ට ඒ දේ ඇහිලා සද්ද නැතුව අහගෙන ඉන්නවා පෙන්නන්නේ. ඒ අතරේදී ලූජින් කියන්නේ ජියායුන්ට කලබල වෙන්න එපා, ඔහු ලියන්චෙන්ව පරිස්සමින් බලාගන්නම් කියලා. ඊළඟට පෙන්නන්නේ බින්යු ලූජින්ගේ ආච්චිගෙන් තල ඇට වගේක් ඉල්ලගන්න ගියාම එයාලගේ අනාගත මිනිබිරිය ඔහුගේ ගෙදර ඇවිත් ඉන්නවා කියලා කිව්වහම ආච්චි සතුටු වෙනවා. වගේම ලූජින්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියද්දී විහිළුවට කිව්වේ කියලා හිතලා තියෙන්නේ. ඉතින් දැන් ආච්චිටයි සීයටයි ගෑනු ළමයව බලන්න ඕනේ වෙනවා. කට්ටිය එකතු වෙලා කෑම කන්න ලෑස්ති වෙනකොට ජියායුන් ලියන්චෙන්ට වයින් බොන්න දෙන්නේ නැහැ කියලා ලූජින්ට දෙනවා. ඒ වගේම ලූජින් හා ජියායුන් ඇයට ජූස් එකක් එකපාරටම දෙන්න හදනකොට ජියායුන් ලූජින්ට අවස්ථාව දෙනවා. කොහොම හරි ලියන්චෙන් ලූජින්ගෙන් අහන්නේ ඔහුට මත්පැන් බොන්න පුළුවන්ද කියලා. ඉතින් ඔහු අවතක්සේරුවට ලක් කරන්න එපා කියද්දී ඇයට හිනා යනවත් එක්ක කෑම කන අතරේදී බින්යු ශංශන්ගේ ඇහිපිල්ලම උඩ මාළු ඇටකටුවක් වගේ යමක් තියෙනවා කියද්දී හැමෝම ඒ දිහා උණකමින් බලන් ඉන්නකොට ශංශන් කියන්නේ ඩබල් අයිලිඩ් සිකර් එකක් තියෙන්නේ කියලා. ඉතින් බින්යු ලැජ්ජාවට කටවහගෙන කෑම කන්න ගන්නවා. මේ අතරේදී ලූජින්ගේ ආච්චී සීයයි ලස්සනට ඇඳ බැලඳගෙන බින්යුගේ ගෙදරට යනවා. ඉතින් බින්යුට කියන්නේ නම් හාල් ටිකක් ගන්නාවේ කියලා. ඉතින් ආච්චී සීයයි දෙන්නම මොකටද ආවේ ඇහුවාම ආච්චීට අරගෙන යන්න බැරි නිසා සීයත් ආව කියන්නේ. ඔන්න ආච්චී සීයයි ඇතුළට ඇවිත් ලියන්චෙන් දිහා හොඳට බලලා හාල් ටිකක් අරගන්න ආවි කිව්වහම ලූජින් ආච්චි ළඟට ඉක්මනටම යනවා. ඉතින් ලූජින්ට නම් දෙන්නගේ ඇඳුම් දිහා දැක්කහම කෑම වේලක් ගන්න ආව වගේ පේන්න කියද්දී ඒ දෙන්න හදන්නේ කණ්ණාඩි දෙකක් දාලා හොඳට ලියන්චෙන් දිහා බලන එක. ඉතින් ඇයි ලස්සනයි කියලා ඇයි දිහා බලන් කියද්දී බින්යු විහිළුවට ඇයි දිහා බලලා කියන්නේ හාල් මෙච්චර ලස්සනට පෙනිලා නෑනි කියලා. එතකොට සීයා කියන්නේ බින්යුගේ පෙනීම ප්‍රශ්නයක් කියලා. ඉතින් ලූජින් කරන්නේ ආච්චිවයි සීයවයි
දෙන්නම ඉක්මනටම එළියට යවන එක. ලියන් චෙන් ඉක්මනටම මැසේජ් එකක් ලූජින්ට දාලා ඔහු ආපු ගමන් ඒක බලන්න කියනවා. ඉතින් ආච්චී සීයාවයි බලන්න යන්න ඕනේ තාත්තේ ලූජින් ඕනේ නැහැ කියලා රිප්ලයි කරන්න ගන්නවා. දෙන්න එක දිගටම මැසේජ් පාස් කරන්න ගන්නවා දකින අනිත් තුන් දෙනාගෙන් බින්නියුට නම් බලන් ඉන්න බැරුව දෙන්න දිහා තරහින් වගේ බලන් ඉඳලා කියන්නේ මැසේජ් අවනික ඉවර නැත්ත අපිට හරියට කෑමක්වත් ගන්න බෑනේ කියලා. ඊට පස්සේ දෙන්න බින්දුවට hina වෙමින් කැමරට එකතු වෙනවා වගේම ලූජින් ගෙදර ගියාම මිනිපිරිව එකගෙන ආපු නැති එක ගැන අහනවා. ඒ වගේම කවදද හම්බ වෙන්න පුළුවන් කියලා තහත්ටි ලූජින්ට හරියටම උත්තරයක් දෙන්න බැරි වෙනවා. කොහොම හරි දවස් දෙකකින් හම්බ වෙමු කියලා දෙන්නම ෂේප් කරලා දානවා. ඊළඟට පෙන්නන්නේ ලූජින්ගේ ගේ ළඟට ගෑනු ළමෙක් ඇවිත් තොරට ගහනවා. ඉතින් ලූජින් ඇවිත් බලද්දී බින්දුවද මේ සිදුවීම දැකලා ළඟට ඇවිත් බලනකොට අර ගෑනු ළමයා ලූජින්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා ආරංචි වුණා වගේම ඇයි ඒ කෙල්ල එක්ක යාළුනේ කියලා කෑ ගහන්න ගන්නකොට බින්නියුට අතිනා යනවා. ඉතින් ලූජින් ඔහුව එතනින් එලව ගත්තාම අර කෙල්ල කියන දේවල් ලූජින් සත්‍ය නැතුවාගෙන ඉන්නේ. ඒතරයා ලූජින්ගේ කසින් කෙනෙක් ඌට මැසේජ් එකක් දාලා ඔන්ලයින් ගේම් ප්ලේ කරමු කියද්දී යාළුව කිහිප දෙනෙක් එකතු කරගෙන එන්නම් කියලා ලූජින් කියන්නේ. ඉතින් ලූජින් ලියන් චෙන්ට කතා කරලා ඇයිද ගේම් ප්ලේ කරන්න එන්න කියනවා. ඔහුගේ කසින් කෙනෙක් බින්දුව එකතු වෙනවා කියලා. ඉතින් ලියන් චෙන් ගියාම දකින්නේ ලූජින්ගේ කසින්ව. ඔහු චෙන්චෙන් නමින් හඳුන්වන්නේ. ඒ වගේම ඔහුට ලියන් චෙන්ව නෑන විදියට හඳුන්වලා දෙනවා. ඔන්න බින්දුවත් ආවට පස්සේ හතර දෙනාම එකතු වෙලා අවශ්‍ය ආයුධ එකතු කරගත්තේ ලූජින් චෙන්චෙන් කියලා ළඟට කතා කරනකොට ලියන් චෙන් හිතන්නේ ඇයිද කතා කරන්නේ කියලා. ඉතින් කසින්ද ලියන් චෙන්ට විහිළු කරන්න ගන්නවා. ඉතින් ඊළඟ පාර ලූජින් චෙන්චෙන් කියලා ලියන් චෙන් කතා කරද්දී ඇයි ගණන් නොගෙන ඉන්නේ ඒක සින්ද කතා කරන්නේ කියලා හිතලා ඉතින් කීප සැරයක්ම කතා කරලා ප්‍රතිචාර නැති වෙනවා වගේම ඇයි කරන දේවල් වලට උඩ හිනත් යනවා. අන්තිමටම ලියන් චෙන් කියලා කතා කළාම තමයි ඇයි හැරිලා බලන්නේ. කොහොම හරි චෙන්චෙන් කියනවා ඇහිලා බින්නියු ඇවිත් පිළු කරාම ලියන් චෙන් හොඳ පාරක් උඩ ගහනවා. බින්නියු එතකොට කියන්නේ දෙන්නම එක වගේ කියලා. ඊළඟට හතර දෙනා ජීප් එකක් දැකලා නැක ගන්නවා. කොහොම හරි ලූජින් සීට් බෙල්ට් එක ලියන් චෙන්ට දා ගන්න බැරුව උදව් කරනකොට බින්නියු හා චෙන්චෙන් යාල දෙන්න දිහා බලාගෙන ඉන්නවා වගේම ඒ දෙන්නගේ ආදරේ දකින බින්නියුට නම් පිළිකුලක් ඇති වෙනවා කියන්නේ. කොහොම හරි මේ වාහනේ කැඩිලා නිසා හතර දෙනාටම බැහැල යන්න වෙනවා. ඒ අන අතරේදී ලූජින්ගේ ගෙදරට ආව කෙල්ල ගැන බින්නියු මතක් කළාම ලියන් චෙන්ට උණ දෙය ගැන දැනගන්න ඕනේ වෙනවා. ඉතින් ලූජින් කතාව කියන්න ගත්තාම අන්තිමටම අර කෙල්ලට ලූජින්ගේ හදවතේ ඉඩක් නැහැ කියද්දී කලන්තේ හැදිලා වගේ වැටුණා කිව්වහම ලියන් චෙන් නම් සතුටු වෙන්නේ හොඳ වැඩක් නැල කියලා. හතර දෙනා අර බොක්ස් වල තියෙන දේවල් හොයන්න ගත්තාම බොන්නේ යමක් තිබිලා ලියන් චෙන්ට දෙනකොට ඇය උට හොඳ කොල්ලා කියද්දී ලූජින් කියන්නේ එහෙම කියන්න එපා එතකොට මාව ලදරුවෙක් වගේ පේන්නේ කියලා. ඉතින් බින්නියුට ඒක ඇහිලා කියන්නේ ඔයා ළමෙක් තමයි කියලා. ඉතින් ලූජින් තුවක්කුව පෙන්නලා ආයි කිව්වොත් වෙඩි තියනවා කියනකොට මම තමයි ළමයා කියලා බින්නියු කියන්නේ. ඔන්න ආයි සැරයක් ලූජින් යමක් හොයාගෙන චෙන්චෙන් කියලා කතා කරද්දී දෙන්නම බලනවා. ඉතින් කාටද කතා කරන්න කියලා ආනකොට කට්ටියම hina ලියන් චෙන් දිහා බලලා කාට කියලාද හිතුවේ කියලා අහලා ඇයට දෙන්නේ. ඔන්න ගේම් එක ඉවර වෙලා ලූජින් අහන්නේ කවදද ඔහුගේ ආච්චිට හා සීයාට බලන්න ඉන්න කියන්නේ කියලා. ඉතින් නෑ ලැජ්ජාවට ඒ කතාව මගහරිනවා වගේම කෝල් එක කට් කරලා දාලා තනියම hina වෙන්න ගන්නවා. ඔය අතරේදී ලූජින්ගේ අතින් මේසේ උඩ තිබුණු ලිපි වගයක් වැටිලා එක ලිපියක් හම්බ වෙනවා. එතකොට ඌට මතක් වෙන්නේ ඌ රට ගිහින් ඉගෙන ගන්න අයදුක් කරපු තැනින් ඇවිත් තියෙන්නේ කියලා. කොහොම හරි ඌට ලියන් චෙන්ගේ ඊතර ඉත්තේ එක පාරටම කෝල් එකක් ඇවිත් ඇයිද නොපෙනෙන්න ගිහින් ඔහු කතා කරනවා. ඉතින් ලියන් චෙන්ට ඇහින්නේ ඔහු ඉංග්‍රීසි වලින් කතා කළේ කියලා. ඉතින් ඒ කායිකද කතා කළේ කියලා ඇහුවාම විදේශ පාර්සල් එකක් කුරී කරන කෙනෙක් එක්ක කතා කළේ කියනවා. ලියන් චෙන් කෑම වගේක් ඕඩර් කරන්න හදනකොට ඔයා මං ගන්න හැම එකටම කැමතියි කියලා ඒ කියනකොට ලූජින් ඇයිව වැළඳගෙන කියන්නේ ඒ මොනවා වුණත් ඇයිද තමයි වැඩිපුරම ආතරේ කියලා. ඉතින් ඔහු
අවුලකින් වගේ ඉන්න නිසා ආයේ ගැන අහත්තේ ඇයව වැළඳගෙන ඉන්න ඕනි කියලා ඔහු කියන්නේ. ඊට පස්සේ කෑම එනකන් ගේම් එකක් ප්ලේ කරමු කියලා ලියා චෙන්ට ප්ලේ කරන්න දීලා ඔහු බලන් ඉඳලා ඇය ගේම් එක පරාද වුණාම ලුජින් කරන්නේ ඇයට ලං වෙලා අත් එකෙන් අල්ලගෙන ඇයට ගේම් එක පුරුදු කරන්න ගන්න එක. කොහොම හරි ඒ විදියට ඇයට පුරුදු කරන්න අමාරු නිසා වෙන පුටුවක් අරගෙන එන්න ඇය යන්න හදනකොට ලුජින් සීට් එකේ වාඩි වෙලා ඇයව ඔඩොක්කුවට අරගෙන ප්ලේ කරන්න ඕනි විදිය පෙන්වන්න ගන්නවා. ලියා චෙන් නම් ගේම් එකට අවධානය දෙනවා නෙමෙයි ඔහුගේ මූණට ලං වෙලා ඉන්න ගන්නේ. කොහොම හරි ලුජින් ද අන්තිමටම කලබලයෙන් ඉන්න නිසා ඇයට දඟලන්න එපා කියනවා. ඊළඟට පෙන්වන්නේ ලුජින්ට ආයි කෝල් එකක් ආව නිසා දෙන්නට පුටුවෙන් නැගිටින්න වෙනවා. ඊට පස්සේ දෙන්න එකතු වෙලා ෆිල්ම් එකක් බලද්දී ලියා චෙන් බයෙන් බලනකොට ලුජින් ඇයිදිහාම බලාගෙන ඔළුව අතගාමින් ඉන්නවා. ඊළඟට බින්යෝගෙන් කෝල් එකක් එනවා ශංශන් හොඳටම බීලා ඔහුගේ ගෙදර ඉන්නේ කියලා. ඒ අනුව දෙන්නම ඇයව බලන්න ගියාම ලුජින්ගේ ආච්චි සුප් වගේක් හදාගෙන බින්යෝගේ ගෙදරට එනවා. ඉතින් ආච්චි ලුජින්ව දැක්කලා ඇයගේ කෝල් එක අන්සර් කළේ නැත්තේ ඇයි අහනවා වගේම ඔහුගේ තාත්තට ඔහු ලබන අවුරුද්දේ රට ගිහින් ඉගෙන ගන්න එක ගැන කතා කරන්න ඕනේ වෙලා තියෙනවා කියනකොට ලියන්චෙන්ට ඒක ඇහිලා කලබල වෙලා බලනවා. ඉතින් ආච්චි එළියට යවලා ලුජින් ලියන්චෙන් ළඟට ආවාම ඇයට එහෙම දෙයක් කිව්වේ නැත්තේ ඇයි හත්තේ ඔහු කලින් නොකියුව එකට සමාව ඉල්ලනවා. ඉතින් ආච්චි කිව්වේ නැත්තම් ඇය දැනගන්නේ නැති වෙයි නේද හාලා ඇය දුක් වෙන්නේ. කොහොම හරි ලියන්චෙන්ට ලුජින් බින්යූ එක මේ ගැන කතා කරනවා ඇහෙනවා ලියන්චෙන්ට මේ ගැන කිව්වේ නැත්ත කියලා. ඉතින් ඒ දේ අවශ්‍ය නැහැ කියලා හිතුවා කියනකොටම ලියන්චෙන් විතරක් මේ දේ දැනගෙන ඉඳලා නැහැ හැමෝම දන්නවා කියලා එතනින් පිට වෙලා යන්නේ. ඉතින් ලුජින් ඇයගේ පස්සෙන් ගියත් ඇය ඔහුව ගණන් නොගෙන පිට වෙලා ගෙදර ගිහින් අඬන්න ගන්නවා. කොහොම හරි එතාරෑ ඉඳලා උදේ වෙනකම්ම ලුජින් ඇයගේ අපාර්ට්මන්ට් එක ළඟට වෙලා සීතලේ බිම ඉඳගෙන ඉඳලා තියනවා ඇයි කෝල් එකක්වත් තාංශ නොකරන නිසා. කොහොම හරි උදේ ලියන්චෙන් හිම වැටෙන සීතලේ පිට වෙලා යද්දී ලුජින් ඉන්නවා කියලා නොදැක වාහනේ යනකොට ලුජින් වාහනේ පස්සෙන් මෙලවගෙන ගිහින් බිමටත් ලිස්සල වැටෙනවා. ඒ වගේම ලියන්චෙන්ගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා නිසා ලුජින් එවපු මැසේජ් පවා දකින්න ලැබෙන්නේ නැහැ. ලියන්චෙන් ප්‍රැක්ටිස් කරමින් ඉන්න අතරේදී කේකේ ලුජින් ඇවිත් කියලා පෙන්නුවාම ඇය ඕදියා බලාගෙන ඉත්තේ ලුජින්ද බලන් ඉන්නේ ඇයට හැමදේම පැහැදිලි කරලා දෙන්න ඕන නිසා. ඒත් ඇයි කේකේට කියන්නේ ඇයට වැඩ කරන්න තියෙනවා කතා කරන්න බෑ කියලා කියන්න කියලා. ඉතින් ලුජින්ද එතනින් යන්නේ නැතුව ඇය ප්‍රැක්ටිස් කරන දිහාම බලාගෙන ඉත්තේ ඇයට අවධානයෙන් වැඩේ කරන්න බැරුව කිහිප සැරයක්ම බැරි දෙනවා. ඉතින් ලුජින්ට හිතෙන්නේ ඔහු නිසා එහෙම වෙන්නේ කියලා. මේ නිසා ඇයට මැසේජ් එකක් දාලා පිට වෙලා යනවා ඇයට කරදර කරන්නේ නැහැ කියලා. කොහොම හරි ලියන්චෙන් ලුජින් ඉන්නවද බලද්දී ඔහු ගිහින් කියලා ඇය දකිනවා. එතාරෑ වැඩි ඉවර කරලා ලියන්චෙන් ගෙදර යද්දී බින්යු කෝල් කරලා අහන්නේ ලුජින් ඇයි සමග ඉන්නවද. ආච්චි ඌව හැමතැනම හොයනවා. ඊයේ රෑ ගෙදර ඇවිත් නැහැ. ඔහුගේ ෆෝන් එකත් වැඩ කරන්නේ නැහැ. මේ නිසා කොහෙ ඉන්නවද කියලා දන්නේ නැහැ කියලා. ඉතින් ලියන්චෙන්ද ඒකට කලබල වෙලා ඇය හොයන්නම් කියනවා. ඒ වගේම බින්යු ඇයට කියන්නේ ලුජින් පිටරට ඉගෙන ගන්න යන එක අතහැරලා දාලා තියෙන්නේ ඒ නිසා ඌත් එක්ක තරහ වෙන්න එපා කියලා. එතකොටම ලිෆ්ට් එක ඇරෙද්දී ඇයගේ ගේ ළඟ ලුජින් වාඩි වෙලා ඉන්නවා දකින්නේ. ඉතින් ඇය ළඟට ගිහින් ෆෝන් එක අන්සර් කරේ නැති නිසා ගෙදර අය කලබල වෙලා කියද්දී ලුජින් ෆෝන් එක බැලුවාම බැටරි ලෝ වෙලා දකිනවා. කොහොම හරි බින්යුට කෝල් කරලා ලුජින්ව හොයාගත්ත කියන ආච්චි සීයයි කලබල වෙන නිසා. ඉතින් ලියන්චෙන් තරහින්ද ඉන්නේ කියලා ඔහු අහද්දී ඇයිගේ සලුව ඌට දෙනවා සීතලෙන් ආරක්ෂා වෙන්න. ලියන්චෙන්ට බින්නු හැමදේම කිව්ව නිසා වරදවා ඔහුව වටහාරගෙන තියෙන්නේ කිව්වාම ලුජින් ඇයව වැළඳ ගන්නවා. ඇයව කලබල කරන්න ඕනේ නැති වුණ නිසා ඒතේ කිව්වේ නැත්තේ ඔහු එහෙම කියොත් ඇයි දුක් වෙයි වගේම එතකොට දෙන්න වෙන් වෙයි කියලා හිතුවා කියද්දී ලියන්චෙන් නම් කියන්නේ ඔහුව බලන්න ඇයට ඒ රටට එන්න පුළුවන් ඒ නිසා දුර හිටියත් දෙන්න වෙන් වෙන්නේ නැහැ කියලා. ඊළඟට පෙන්නන්නේ පහුවදා උදේ ලුජින් බාස්කට්බෝල් කෝට් එක වටේ දුවන්න අරගෙන තියෙනවා යාළුව තුන් දෙනා තැකලා සීතලේ මොනවා හරි වෙයි කියලා බයෙන් ඉන්නේ. ඉතින් ඔහු මේ විදියට හැසිරෙන්නේ ෆේමින් නිසා කියලා හිතලා ඔහු හොයාගෙන යත්තේ ලියු මෝයන් විදියට මේකප් කරනවා තැකලා ඔයා මෙතන මේකප් කරන්නේ ඔයා නිසා ලුජින් නරේ මැරෙනවා ඒ නිසා ශිෂීහා ලුජින්ගෙන් කවද තෝරගන්නේ ඇහුවාම ශිෂීව තෝරගන්න කියලා ෆේමින් හිනා වෙන්නේ. ඒ
හිනාව දැක්ක ගමන් කට්ටිය එකතු වෙලා ගඳ ගන්න මේස් එකක් මූණට අල්ලමින් වද දෙන්න ගන්නවා ලූචින්ට මොනවද කළේ කියලා අහලා. ඊට පස්සේ ලිටල් බොක්ස් ඔවුනේ දැව්වාම ලිටල් බොක්ස් මොකක්ද මට අපහාස කරනවද කියලා ෆේමින් අහනකොට තමයි තුන් දෙනාට තේරෙන්නේ මෙච්චරකල් ලිටල් බොක්ස් කියලා හිතුවේ වැරදි කෙනාව කියලා. ඉතින් ෆේමින්ව වැඳලා දාලා තියෙන ඒවත් කලවන්නේ නැතුව තුන් දෙනා යනවා. ලියන් චෙන්ව බලන්න ශංශන් ගෙදර ආවහම උන දේවල් ගැන අහලා දෙන්න වෙන්නුනාට අහත්ති ලියන් චෙන් ලූජින් එක්ක වෙන් වෙන්නේ නැහැ කියන්නේ. ඉතින් ශංශන් නම් කියන්නේ ලූජින් කියන්නේ වයසින් බාල පරිණත අඩු කෙනෙක් නිසා මේ වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා. එයාලා දේවල් සාකච්ඡා නොකර තනි තීරණ ගන්නේ. ඉතින් අනාගතයේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ නිසා පරිණත බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇයට සුදුසු හරියට ජයයුන් වගේ. ඉතින් මේ වගේ කෙනෙක් එක්කේ ප්‍රශ්න විසඳ ගන්න ලේසි කියලා. ඒත් ලියන් චෙන් කියන්නේ පරිණත කෙනෙක් එක්ක හිටියත් ඒ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා. ජයයුන් ප්‍රසිද්ධ කෙනෙක් නිසා ඔහු සමග යාළු වුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ලූජින් එක්ක ඉන්නකොට ඔහු ඇදියා බලන විදියටයි කැමති. ඔහුගේ ඇස්වල අතරේ පිරලා තියෙනවා. ඉතින් ඔහු ඇයගේ ජීවිතයට ආපු විදිය ඒ හැමදේම ගොඩක් ලස්සනයි. ඉතින් ඒ නිසා ඔහු සමග ඉන්න තමයි ඇය කැමති වෙන්නේ කියලා. මේ අතර යාළුවෝ තුන් දෙනා ලූජින් ළඟට ආයි ගිහින් බලාගෙන ඉන්නවා පැය දෙකක් ඉඳලා තාමත් ග්‍රවුන්ඩ් එක වටේ දුවන නිසා. කොහොම හරි ඔහුගේ කෝට් එකේ ෆෝන් එක තිබිලා ලිටල් බොක්ස් හොයාගෙන කතා කර කියනවා වගේම WeChat පරීක්ෂා කරලා ලිටල් බොක්ස් ගේ නම්බරයකට කතා කරනවා. ඉතින් ගෑනු ළමයෙක් කතා කරනකොට ලූජින් ගේ යාළුවා කතා කරලා කියන්නේ ඇයි ලූජින් ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද ලූජින් පය දෙකක්ම ග්‍රවුන්ඩ් එක වටේ දුවනවා ඒ නිසා ඇවිත් බලන්න නැත්තම් ඔහු සීතලයි මැරේ කියලා. ඔන්නේ අනුව ලියන් චෙන් ලූජින්ව හොයාගෙන ආවහම තුන් දෙනා ලියන් චෙන් දැකලා පුදුම වෙලා බලන් ඉන්නවා. ලූජින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් පවා අසාමාන්‍යයිනි කියලා. ඊට පස්සේ ලියන් චෙන් ලූජින් ළඟට ගිහින් කරන දේ නතර කරලා ළඟට එන්න කියනවා. ඉතින් ලියන් චෙන්ද සීතලෙන් ඔහුව බලන්න ආව නිසා ඔහුගේ කෝට් එක වගේම කන් දෙකට ආවරණය කරන උපකරණය යාළුවගෙන් අරගෙන ඇයට දානවා. ඉතින් තුන් දෙනාට ඉවත් වෙන්න කියලා ලූජින් ඇයට කියන්නේ ඔහු තීරණයක් අත්ත රට ගිහින් ඉගෙන ගන්නේ නැහැ. ආච්චි සීයයි මේ තනියම ඉන්නේ. ඔහු විතරයි ඒ දෙන්නට ඉන්නේ. ඒ නිසා උන්ව අතහරින්න බෑ. ඔහු ඉගෙන ගන්න දේවල් මේ තියෙන නිසා මේ ඉඳලා ඒ දේවල් කරනවා. යාළුවෝ තුන් දෙනාත් දක්ෂ නැති නිසා ඔහු ගියොත් ඔවුන්ටත් දේවල් කියලා දෙන්න බැරි වෙනවා. වැදගත්ම දේ ඇයි නිසා ඔහු යන්නේ නැහැ කියලා. ඉතින් අනාගතයේදී හැමදේටම ඔහු මූණ දෙනවා වගේම ඔහු පරිණත නොවීම නිසා ඒකටද සමාව ඉල්ලනවා. ඉතින් ලියන් චෙන්ද සමාව ඉල්ලනවා ඔහු කියන දේ සම්පූර්ණයෙන්ම අහන්නේ නැතුව වැරදියට තේරුම් ගත්ත එකට. ඊට පස්සේ දෙන්නම අතරින් වැළඳ ගන්නවා. ඒ වගේමයි ජනප්‍රිය කෙනෙක් නිසා අනාගතයේදී දෙන්න එකට ඉන්නකොට එන ප්‍රශ්නවලටද මූණ දෙන්න වෙයි කියලායි කියත්තේ ලූජින් නම් මේ කිසිම දෙයකට බය නැහැ කියලා කියන්නේ. දෙන්න එකතු වෙලා මේ ප්‍රශ්නවලට එකට මූණ දෙමු කියලා සතුටින් කියනවා. ඉතින් දෙන්න එළියට එත්තේ යාළුවෝ තුන් දෙනා හිතන්නේ ප්‍රශ්න විසඳගෙන නැහැ කියලා. මේ නිසා ලූජින්ගේ හොඳ කියලා ඔහු වර්ණනා කරන්න ගත්තාම ලූජින් දෙන්න හොඳින් ඉන්නවා කියලා අඟවත්තේ යාළුවෝ ටික කෑ ගහන්නේ බොරු කිව්වෝ කියලා. ඊට පස්සේ ලියන් චෙන් ලූජින්ගේ යාළුවෙක්ගෙන් සීතලට දාගත්තු උපකරණයේ දුන්නාම තුන් දෙනා ඒකට රණ්ඩු වෙමින් දුවන්න ගන්නවා. ලියන් චෙන් යන්න හදනකොට ලූජින් ඇයව බදාගෙන ඇයව ගෙදරට එක්කගෙන යන්නම් කියලා බයිස්කල් එකක ඇයව ගෙදර එක්කගෙන යනවා. ඊළඟට පෙන්නන්නේ ලූජින් ඇයව ගෙදර එක්කගෙන ආවහම වතුර තිබහක් තියෙනවා කිව්ව නිසා ඇතුළට එක්කගෙන යනවා වතුර ටිකක් කුණු කරලා දෙන්නම් කියලා. ඉතින් ලූජින් ඇයව වැළඳගෙන ඇයගේ කම්බුල කිස් කරන්න ගන්න අතරේදී ඉක්මනටම කේතලේ වතුර පිරෙනවා දැකලා අරගන්න ගියාම ලූජින් ඇයව නැවත ඌ ළඟට අරගෙන කිස් කරන්න ගන්නවා. කොහොම හරි ඇයව කිස් කරන එක නතර කරනවා වැඩිදුර යන්න කලින්. ඊට පස්සේ ඇයි ඉක්මනටම ඌව ගෙදර යවනවා අද ඌට ඇයත් එක්ක ඉන්න බෑ කියලා. ඉතින් ලූජින් අකමැත්තෙන් පිට වෙලා යන්නේ. හොස්ටල් එකට ඌ ආපු ගමන් යාළුවෝ කියන්නේ අදර ඌ එන්නේ නැති වෙයි කියලා හිතුවේ කියලා. ඊට පස්සේ කට්ටිය ඌව වට කරගෙන උදව්වක් ඉල්ලනවා කොහොමද ඒ විදියට කෙල්ලෙක් වල්ලගත්ති කියලා. එතකොට ඌ යාළුවන්ට කියන්නේ මහන්සි වෙලා ඉගෙන ගන්න එතකොට සතුට හිතෙන ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ කියලා. මේ අතරේදී යාළුවෝ හතර දෙනා කතා කරමින් යද්දී ෆේමින් ඇවිත් ලූජින්ව වැඩකට අරගෙන ගියාම යාළුවෝ තුන් දෙනා එතනින් ඉවත් වෙලා ගිහින් ෆේමින් හා ලූජින් ගැන කතා වෙද්දී ජෝජෝට කෑ ගහන්නේ ඔහු තමයි ෆේමින් හා ලූජින් එකට ඉන්නවා කියලා හිතන්න සැලැස්සුවේ කියලා. ඉතින්
ඉන්න හෝ ෆේමින් ලිටල් බොක්ස් කියලා හිතුවේ කියමින් කියවන්න ගත්තාම එතනට ඒ වෙලාවෙදීම ලූජින් ඇවිත් කියන දේ අහගෙන ඉඳලා ෆේමින් ලිටල් බොක්ස් කියලා හිතපු කතාව අහන්න ගන්නවා. ඉතින් තුන්දෙනා හිතපු විදිය ගැන ලූජින්ට විස්තර කරලා දුන්නට පස්සේ තවත් මේ විදියට ඔවුන් ඔහු ගැන හිතුවා නම් ඒ දේවල්ද මතක් කරන්න කිව්වහම තුන්දෙනා එක දිගටම කියවන්න ගන්නවා එයාලගේ අම්මටත් වඩා සැර විදියට සැලකුවේ කියලා. ඉතින් ආයි එයාලට කියලා වැඩ කරගන්න ඉඩ දෙන්නේ නැහැ වගේම ලූජින් හා ලියන් චෙන්ගේ පින්තූරයක්ද පෙන්නලා බය කරනවා ආයි බලෙන් වැඩ කරගත්තොත් මේක හැමෝටම පේන්න දානවා කියලා. ඊට පස්සේ පෙන්නන්නේ යාළුවන්ගේ ගඳ ගහන මේස් වගේක් ලූජින්ට හොදන්න දීලා ඒවත් අරගෙන ලියන් චෙන්ගේ ගෙදර ගිහින් ලියන් චෙන්ගේ කැමැත්ත අමාරුවෙන් අරගෙන වොෂින් මැෂින් එකේ දාලා හොදලා වේලෙන්න දාලා තියනවා. ඊළඟට පෙන්නන්නේ යාළුවන්ට ලියන් චෙන්ගේ කොන්සර්ට් එක බලන්න වගේම ඇයිගේ අසන ඕන කියලා ලූජින්ට අර පින්තූරේට තියෙන බය නිසාම ඔවුන්ම කොන්සර්ට් එකටත් අරගෙන ගිහින් තියනවා. කොහොමාරි ඔය අතරේදී කේකේට ලියන් චෙන් ලූජින් හර්මන් කියලා තිබිලා ඇය ඌලඟට ඇවිත් ආසාවෙන් ඔටෝග්‍රාෆ් එකක් ගන්නවා. ඊළඟට යාළුව තුන්දෙනාට ලියන් චෙන්ගේ ඔටෝග්‍රාෆ් එකක් ඕනේ කිව්ව නිසා එක්තරා තැනකට එක්කගෙන යනවා. ඉතින් ඒ අනකොට ලියන් චෙන් ඇවිත් නිසා තුන්දෙනාට ඇවිත් වාඩි වෙන්න කිව්වහම දුවලා යනවා වගේම ලියන් චෙන් හා ලූජින් රොමැන්ටික් විදියට ඉන්නකොට බය වෙලා බලාගෙනත් ඉන්නවා. ඊට පස්සේ කට්ටියට සයින් කරන්න ඕනේ කිව්වා කියලා මතක් කරපු ගමන් එකපාරටම ඇඳුම් ටික ගලවන්නේ එයාලගේ ෂර්ට් එකෙන් සයින් කරන්න කියලා. ඒ වගේම කඩවසම් කෙනා කියලාත් ලියන්න කියද්දී මේක බලන් ඉන්න බැරි වෙන ලූජින් කෝට් එක ගලවලා ඔහු අනිත් අයට වඩා කඩවසම් කෙනා කියලා ලියන්න කියනකොට ලියන් චෙන්ට හිනා යනවත් එක්ක ඒ අනුව කට්ටියගේ ෂර්ට් වල කියපු දේවල් ලියලා ඉවර කළාම කෑම කන්න ගන්නවා වගේම අන්තිමටම පින්තූරයක්ද ගන්නවා. ඉතින් ලූජින් නැයිගේ මූණට කිස් එකක් දෙන විදිහට තමයි පින්තූරේ ඉන්නේ. අද කොටස මෙතනින් අවසන් වෙනවා. අවසාන කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.